ලියෝ අපේ වර්චුවල් ගම් නැද්ද? මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරලා තියෙන මේ සැරේ අපි COVID-19 අසංගත තත්ත්වයට මුහුණ දීලා ඉන්න වකවානුවක තමයි අවුරුද්ද ගත කරන්නේ. ඉතින් එවැනි අවස්ථාවක අපිට මේ social distancing maintain කරන්න සිද්ධ වෙලා තියෙන මොහොතක එකිනෙකා අපිට මුහුණට මුහුණ හම්බ වෙලා කතා බහ කරලා ළඟට ගිහිල්ලා කාලය ගත කරන්න බැරි වුණත් නිවෙස් වලට වෙලා මේ ලංකාව පුරාම ඉන්න පිරිස එක තැනකට එකතු කරලා බොහොම ලස්සන වැඩක් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ වැඩේට එකතු වුණ අය සහ අපි හැමෝටම මේක බොහොම අලුත් නැවුම් අත්දැකීමක්. ඒ වගේම ගොඩක් ලස්සන අත්දැකීමක්. ඔයාලා ගොඩක් හොඳට සංවිධානය කරලා තියෙනවා මේ අවුරුදු කුමරිය වර්චුවල් තරගාවලිය. ඉතින් විශේෂයෙන් කියන්න ඕන වෙනත් ඔන්ලයින් තරගාවලි වලදී නොදුටු ලක්ෂණයක් මේකුල මන් දැක්කා. ඒ තමයි ඔයාලා මේකට සහභාගී වෙන තරගකරුවන් සහ තරගකාරියන් හැමෝගෙම පර්සනලිටීස් ටැලන්ට්ස්. එතකොට එයාලා ඇත්තටම මොන වගේ අදහස් දරන අයද, මොන වගේ හැසිරෙන අයද, කොයි විදිහට කතා ගන්න පුළුවන් අයද, මේ විදිහට එයාලගේ තියෙන දක්ෂතා, එයාලගේ තියෙන සැඟවුණු ඒ අදහස්, ඒ දේවල් එළියට ඉස්මතු කරන්න පුළුවන් විදිහ තරගයක් ඔයාලා නිර්මාණය කරලා තියෙනවා. මොකද මේ අවුරුද්දේ අපිට මේ පර්සනලි හම්බ වෙලා අපිට එයාලගෙන් ප්‍රශ්න අහන්න බෑ, එයාලගේ ටැලන්ට්ස් බලන්න බෑ. ඒත් ඔන්ලයින් ඕගොල්ලෝ ගොඩක් හොඳ වෑයමක් දරලා තියෙනවා මේ ජජ් බෝඩ් එකයි තරගකාරයන් සහ තරගකාරිනියන් එක තැනකට ඔන්ලයින් ගෙනල්ලා එයාලගේ දක්ෂතාවයන් මොනවද කියලා ඇත්තටම පෙන්නන්න, පෙන්නලා සාධාරණ විනිශ්චයක්, ඉතාම සාධාරණ විනිශ්චයක් දක්ෂයෙන් වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මම ගොඩාක් අගය කරනවා. මම ඒක සුදුසුයි, ඒක කියන්නේ ඒක තමයි වෙන්න ඕන තරගයකින්. ඉතින් දක්ෂතාවයට පර්සනලිටි එකට මේ දෙවලට තැන ලැබෙන්න ඕන. ඒක ලියෝ වර්චුවල් ගම්මැද තුලින් තරග කරුවන්ගේ මම පාර්ණිමයන් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම මේ තරග වටවලදී බොහොම හොඳ අත්දැකීමක් ලැබුවා. ඒත් එක්කම අද දවසේ මේ ෆයිනල් රවුන්ඩ් එකේදී බොහොම දක්ෂ තරුණ තරුණියන් රැසක් එක්ක සම්බන්ධ වෙලා එයාලගේ එක අදහස් බෙදා ගන්න, එයාලා කොයි විදිහට හිතන්නේ කියන දේ ගැන පුළුවන් වුණා අදහස් ගන්න. ඉතින් ගොඩක් සතුටුයි. පෞද්ගලිකව හේතුව පෙරටේ හොඳ අදහස් තියෙන පොසිටිව් මයින්ඩ් සෙට් එකක් තියෙන, ඒත් එක්කම සමාජයට යහපතක් කරන්න ඕන, අයහපත කියන එක හොඳ නෑ කියලා විශ්වාස කරන තරුණ පිරිසක් ඉන්නා කියන එක ඉතින් දකින්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා ඒක මේ ඇත්තටම හොඳ දෙයක්. ඒත් එක්කම අපේ විනිශ්චය මණ්ඩලයේ යුරේනියක්කි දසුන් අයියා ඔය දෙන්නත් එක්ක ගොඩක් වටිනා ඒ වගේම හොඳ කාලයක් ගත කරා. ඉතින් හරිම සතුටුයි ඔයාලා එක්ක සම්බන්ධ වෙලා අද දවසේ හොඳ විනිශ්චයක් ලබා දෙන්න පුළුවන් වුණ එක ගැන මම විශ්වාස කරනවා. අපි හොඳ සාධාරණ විනිශ්චයක් ලබා දුන්නා කියලා. ඉතින් මොරටුව ලියෝ සමාජයට හදවතින්ම විශ් කරනවා. ඔයාලගේ ඉදිරි කටයුතුත් මේ විදිහටම මේ විදිහට මේ සැරේ කරපු වැඩේ ඉතාම සාර්ථකයි. ඉතින් ඒ විදිහටම ඉස්සරහට ඔයාලා කරන වැඩ කටයුතු ආර්ථිකව නිවැරදිව ලස්සනට මේ විදිහට හොඳට ඕගනයිස් කරලා ඔයාලට කරගන්න ශක්ති ධෛර්ය වාසනාව හම්බ වෙන්න කියලා මම බොහොම ආදරයෙන් ඔයාල හැමෝටම විශ් කරනවා. ඒත් එක්කම මාවත් මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාල හැමෝටම එහෙනම් පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරනවා. කොටම තෙරුවන් සරණයි.